විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමුළුව අමතමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පාල කළේ සංවර්ධිත දේශයක් කරා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ පරිවර්තනය කිරීම මැයින් වූ මෙම සමුළුව බත්තර මුල වෝටසේජීදී පැවැත්ුණා පුද්ගල ආදායම් බද්දට සහනයක් ලබා දීම සඳහා IMF සහ මහා භාණ්ඩාගාරයේ ඉදිරිපත් කර ඇති යෝජනා දෙකක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා. උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල වෙත ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව ලබා දීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළා. Last 2 years was very difficult, as the minister said. It was thanks to the skill of our minister that we survived the first year. ඉදිරියේදී ඔබට යම් සුබ ආරංචියක් අසන්නට ලැබෙනු ඇත. එය විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින ආචාර්යවරුන් මෙරට රඳවා ගැනීමට ඉවහල් වේවි. නිල නායහිමියන්ගේ කමිටුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් පාර්ශව සමග ගිවිසුම් ගතව සිටිනවා. එම ගිවිසුම්වල බොහෝ යෝජනා ඇතුළත් වෙනවා. ඒවායි දැක්වෙන මිනුම් දඬු තුල අප ක්‍රියාත්මක කළ යුතු අතර ඔබ ඒ පිළිබඳව දැනුවත් විය යුතුයි. අපගේ නායහිමියන් ඩොලර් බිලියන 10ක් දක්වා ණය සහන ලබා දීමට එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වසර 3කට ඩොලර් බිලියන 2.9ක් ලබා දුන්නා. නමුත් ඇති කරගෙන ඇති එකඟතා අනුව අප ඉදිරියට යා යුතුයි. ආර්ථික පරිවර්තන පනත ගෙනාවේ මේ නිසා. දැන් අප සිටින්නේ බදු සීමාවන් ගැන සාකච්ඡා කිරීමේ අදියරේ. බදු ගෙවන්නන්ට සහන සැලසීම සඳහා පුද්ගලික ආදායම් බදු ව්‍යුහයේ ගැළපීම් පිළිබඳව මේ වන විට සලකා බලමින් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් භාණ්ඩාගාර යෝජනාව වන්නේ රුපියල් මිලියන 1.2ක බදු රහිත සීමාවක් පවත්වාගෙන යමින් බදු පරාසය රුපියල් ලක්ෂ 5 සිට 720,000 දක්වා පවත්වාගෙන යමින් ඉහළ බදු අනුපාතය 36%ක තබා ගැනීමයි. නමුත් IMF යෝජනාවේ සඳහන් වන්නේ බදු රහිත සීමාව රුපියල් මිලියන 1.2හි පරාසය තබා ගනිමින් පළමු බදු පරාසය රුපියල් ලක්ෂ 5 සිට රුපියල් මිලියනේ දක්වා පුළුල් කිරීමයි. සියලු බදු සීමාවන් රුපියල් ලක්ෂ 5කින් ඉහළ නංවා ආරම්භක සීමාව රුපියල් ලක්ෂ 5ක් ලෙස පවත්වාගෙන යමින් ඉහළ බදු අනුපාතය 36%හි පවත්වා ගැනීමයි. මෙහිදී රටට හා ජනතාවට වඩාත් සුදුසු දේ සලකා තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී පැවසුවේ නව අධ්‍යාපන ක්‍රමය ඉහළට ගෙන යාම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන 5ක් සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි. සමුළුවෙන් අනතුරුව ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ උපකුලපතිවරුන් අධ්‍යක්ෂවරුන් සමග විද්වත් සාකච්ඡාවක්ද පැවැත්තුවා. සරසවි සිසුන් මුහුණ දෙන ගැටළු රැසක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණා.